ඒ බ අලත් එකතු වෙ සිටින්නේ බදාාද සංගෙ වැට සහණ සමගින්. අපි මුලින්කිීවාසේම මෙම විශා විශේෂංගෙන්නත් අපි සූදනම්න්න්න අප රූ ග්‍රන්තයක් පිළිබඳ කතා කරන්න. ඔබ කැමතිද වොල්ගගගේ එමිහිරවිඳින් ඔබාසනද ෂට තනබිමක් මැදිින් ඇවිදයන් පැමිනැත්න් පොප්ල ගසක ඕග ගසක කොල සෙලවෙන ජමත්කාරය අත්තිදිින් ඉති එහම අත්තිදිින් පුළුවන්කමක් ඇති ග්‍රන්තයක් පිඳව තමයි අප කතාකරීමට සූදනම් අන්නේ. මෙහිත් විශේෂත්යක් තිබෙනවා. එතමයි මේ ගරන්ත රචනා කරන ලේඛකයා ඉතා විශාල පරිපාලමේ භාරුදුරටයුතක් මධ්දී සිට කරන්න වූ අපූරු නිර්මාණ කටයුතක් මේ. අපි තාමත් ගෞරුවෙන් යුක්ත පිගන්නවා. ූ විශවද්‍යාලයේ උපගුලපෙත්තුම මහචාරය ජයන්තලා රස්සය කර හත්ම අයිබෝොන් කෙලබ සංගති මදිරීට පිළිගන්නවා. හ කිවේ ර්තමානයේ විශවිද්‍යාල සේෂස්ත්‍රයේ පරිපාලනමේ තනතුරක් දරන අතරතුර සාහිත්‍යාත්ුව කටයුත්තකට නියලීමට ඇති අවකාශය අඩුයි මාදන්න අතරමින්. ඉතින් එවෙන් පසුම්ිකින්ද මෙවැනි අපූරු ග්‍රන්ථයක් නිර්මාණය කරනව කියන්නෙම ලේසිපාසකටු තක්නව. ග්‍රන්තේ නමතමයි රුසියානු ගම්මැද්දේ චාරිකාවක්. මේක පරිවර්තන ගන්තයක් මේ මෙිහි මුල් ග්‍රන්තය, න්නේ කොන්ස්තන්තිීන් පවස්තෝස්කි අපි රුසියායනු සාහිත්‍යී වාන් බුනිල්ලා යමන ැත්තන් ගෝකිලා ගෙන අයිත්මාතවුලගෙන කතා කරලතිනවා. එතකොට පවස්තෝස්කි පිළිබඳ ලාංකී සාහිත්‍ර ශේෂත්‍රී ඇති අවධානය තරමක් මදි. ඔබතුමා මේ පරිවන ඉග්‍රී ායනති රුසියන් භාාව. හ දරම ලම හිතුවත් ස්තාතින් පවස් න කස් ාන්තින් පවස්තෝස්කගේ ඉස්සරලම පොතක් හැටියට ආම්වේ අරයවස නවීර මහතා පරිවර්තනය කරා රන් රෝසකිල්ල ඔය නිර්මාණ කරන ගැන ගවේෂනනාත්මක කෘතියක් හැටියට. ඒක තමයි කනස්තන්තින් පවස්තෝකව ලාංකික පාට ගන්න දුරගත්තේ. ඊට පස්සේරිවස රනවීර මහතාම පරිවර්තනයර. රන්සුන් කියලා ගොස් අති පවස්තෝස්කගේ කෙටි කතා සංග්‍රායක්. එටසේ මම පරිවර්තනය කර කස්තතින් පවස්තෝස්කගේ පළමු නවකතාව උතුරු කරේ අන්දරය කියලා. එක තමයි මේ සිංහල පාටි කෙන්ටිකවඩ ලබුණු පළමු නවකතාව. ඒ අරුුණ හම මේක තමයි මේ කොස්තතින් පවස්තෝස්ගේ ඉළඟ කෙටිකතා සංග්‍රා ති පවස්තුොක කියන්නන්නේ ටික වෙනස් ලේකකෙක් කර ඔබතුම කිෙව්වාගේ මේ ලාංකික පාටිකය නඳරගෙන නැහැ. ඒ නිසාම මෙයාගේ තියන පරිසරය ගැන තියන වර්ණනාවන් ඊළඟට සාමාන්‍ය මිනිස්සුන්ගේ චරිත මේ අඳුරල දෙන මෙමුළු කතා පෙල හරහාම, ඉන්නේ සාමාන්‍ය රුසියානුවන් ගැනතමයි කතා කරන්න නති ඒකත් විශේෂයක් මානවහිතවාදේ මානවැහැඟීම් භාවමය සංකල්පන අනේ ඒ වගේ ගැන කරපු මංහිතන ගොස්තන්තින් පවස්තෝකිී ශ්‍රේෂ්ට රුසියානු ලේකරකයන්ගේ ගොන්න ඉන්න තවත් එක් කෙනෙක් ලාංකික පාටකැන් ත තාම හරියට අඳුරගෙන නැති කෙනෙක් ඒනිසයි මේක විශේෂෙන් මේ පරිවර්තනය කරේ. මෙහි කෙටිකතා දයක් අඩංගුවෙනවා. ඉතාමත්ම සුන්දරතා තහතමයි ගන්ත්‍රී අන්තර්ගත වන්නේ. ඔබතු වඩාත්ම රුචි කරන කකික හම දහිට මැතරම කැ ති මු ර පලවිනි ගෙටි කතව තමයි රුසියානු ගම්මදී චරිකාවක් කියලා. ඒක ම මේ පටන් ගන්නකොටම කියන්නක මේ බලන මේ කතන්දරය පටන් ගැනෙන උදෑසැන උණුසුම් එහෙත් වලාකුලුවලින් බර ඇඳරිී වූ එකක් විය. රාත්‍රී ඇදහැලනු වර්ශාව හේතුවෙන් මුළ වනයත් තන පිට්ටනි තෙත ාරිත බව කිසිල්ලිය. තුරෙකිි හැිකම ැද තිබුණු කුඩා ජලබිද රිදී පැහයිෙන්් දිිලිසුනේය. සිය ගනක් වූ පැලෑටි හාහ පඳුරුවලින් නිකුත් වනු සුගන්ධය කාගේ වුවද විඩාව දුරකට ප්‍රාණවත් බවක් ඇති කරන්නට සමතතිය මතන මේ කහතා පටගන්නකට පේනවා පෞස්තෝක කොච්චට පරිසර ම දන පවස්තෝස්කට හයි ව ඉද්‍රිය ති බද කියල තෙරන ඒතරමට යාමේ පරිසරය ගැන පුදුමාකාර විදේ ඉවක් තිබා. ඒ හනහා එතලද පරිසරයට ඇලුම් කරන්න ද මේ ප්‍රශ්නය දමයිරුවන්ම මේ අපේ තියෙන ලොකුම ගැටලුව අප නතන පරම්භාාව ව සරපත හෝ දමයි හරියට පරිසරයට ඇලුම් කරන්න පොරුදු කරන්න. ඒ අපි ේක න්නවා උන්න තරම් පරිසරෙන් මටිකර සි ගන්න මාටිකු සිහ කොච පරිර ගන නිලටයව. නමුඒ ඒක පොඩි ළමයින්ට දරිසේ දන්නන්නේ දැන්ඇත්තම ට වේගන්නේ නමුත් මේ පොත හරහා පොඩත් තැන්වල ඒගේ ඉතින් ඒ හුටු සියන්ගම්මති රිකවක් වගේම අනි සියලුම කතාවල ඒ පරිසරඇත් එක් ඒ චරිත බද්ධ කරලා තියනවා ටුසියන්ුගම්ම චරිකකාව පලිණි කතාාවේ තියෙන විශේෂත්වය තමයි. ඒ හරහා පෞස්තෝකි අපිව ගෙනියනවා වැරුසිාව හරහා. විසාාල චාරිකාවක්ඒ කතාව කියවොත් තේරේ ඇත්තටම රුසියාවට ගියාාවගේ දැනෙනවා. අපූර රූපකාර්ථකවත් බසක් තමයිඇතිය විශිෂත්්‍යය තමයි මේ ඉංග්‍රී ාසාාවෙන් ඔබතුම ගන්නන්නේ රුසියන් භාාවෙන් කැලින් පරිවත්තනය කරන්නේ මේ ශක්ක්‍යතාව ඔබතුමට ලැබුණ. ඇතට ම අවුරදු දෙෙ කොලහක් ඉගෙනගත්තේ මොස්කව නුවර ලුමුම් ා විශ්වවිද්‍යාලඒ විශෂේදල් ඉන්න කාලේ අපිට ම හැදැරිය රසෑන විද්‍යාව. නමුත් අනිවාර්යෙන්ම රුසියන සාහිත්‍ය සහ භාෂාව හැදැරයතුව තිබුණ. ඒඒ කාල තුළල මයි මේ ේකයන් අදුරගත්තේ රුසියානු සාහිත්‍ය රහාමම මෙත විශේෂ ගැන්න්න වනේ අපි සමන්ලාටිකනවා මේ සෝවිච් සාහිත්‍යය රුසිනු සාහිත්‍යය තරම් රපතල නෑකෙල මහිතනවා සෝවිට් සාහිත්‍යයත් පවස්තෝස් කීසින්ගිත අයිත්මත බ කිව්වාගේ වාන් බෝඩිල්ල වගේ දැවැන්තය ඉන්න සෝවි සහිත්‍යයත් රුසියානු සාහිත්‍යය හිටපු සාහිත්‍යය බැරවන් තරම්. තැන් ඔබ තුමාවේ කියපු ලේඛකයන් ගැන කතකරද ඒ තරමටම ලාංකී සාහිත්‍යයේ මේ පෞස්තෝස ගෙන කතා උන්නෑ මේකට හේතුවක් එක හිෙතුවම හිදන මේ පවස්තෝක සමහර ගන්ත කෘතීන් ඉංග්‍රිසි භාෂාවට පරිවර්තනනිවුඋනාා මඳදි කියලා. ඒ තම මා දකින්නන එකම හේතුව. ඒ අරන්නට වෙන කිසිම හේතුවක් නෑ. ඊළඟට තවත් එකක් තමයි පෞස්තෝකිගේ මේ අ දැන් රාජ්‍යමත් එහෙම කියන්නද පවස්ෝකි සෝවිත් පාලනයක්ත් එක් එකට ගරුකරග නඒ පද්ධතිය තුළ ජවතච්ච කෙනෙක් නමුත් අර ප්‍රම්මණට වඩා සෝවිියත් පාලනය වරණකර කෙනෙකුත් නෙම. ඒමත් නෑ නමුත් ඒ හරහා සැබෑ යතර්ද මෑක පවස්සෝක වර මන් කලින්ක වගේ වැඩි ප්‍රතිණය පරිසරය සබෑ චරිත ති ඒනිසා දූ කිය සැකයක්ක් තින ඒ අරුණහම මොකක්නත් මම තවත් පොතක් මේකම මේ පරිවර්නය කල ති නද හහිටනි දෙලි කිනවා පවස්තෝස්කීම ගෙටිතා සංගහයක් උනුපාන් කියල. මේ ඒ පවස්සෝක මට වෙන විශෂය හේතුවක් දකින්න මහිත එකම හේතු තමයි ඉංග්‍රිසි බාට පරිර්තනය වීල ැතිය. ඔ ඒවගේම තවත් කාරණයක්තම දැංඟ පවස්තෝස්කි නවකතා ගන්නක් කලී ලති න උබතුමා තමයි පුරෝගාමීව ප්‍රථව වතාවට නවකතාවක් අපිට ගෙනෙන්නේ ලාංකේ පාටඨකා ගාරයට උතුරුකරේ අන්දරේ බඩ දිස්වන ඇති තිරේ මේ ග්‍රන්ථී තියන මේ ග්‍රතය සුවිශේෂී ග්‍රන්ථයක් මේකෙ තර විදිහටම උතුරුකරේ ගන්න ඇතටම මේ රුෂයාවේ උත්තරද්‍රවට කිට්ටුම නගරවල ිල්ලන්තේ කල් ෆිල්ලන්තේර සෝවිද සාර අධිරාජයට ඇත් වෙලා තිබේ ෆිල්ලන්ත ඉදල ෙනිින් ාඩ්ේ කලය න්දුන්නේ ැන් සන්ත පිටස් බක් න්ගගේ ඔය හරහා ඇදෙන පරම්පරාතුනක පළවිනි ලෝකී යුද්ධයඉදල නම දහත විප්ලවේ දක්වා ඇතියන ලස්සන සුන්දර කතන්දරයක් ඒ චරිතත් එක්කම මං අකලින්ක වගේ පරිසරයක් රෘෂයානු උතුරුකරේ පරිසරය පෞස්තස්ක එකතනක කියනවා එයාගේ බැඩිම්ම ඇලුම් කරපු ක්. ප්‍රදශක්තම රුෂයාාව උතුරය කියලා. තිගේ එහෙම තව නමකත්තා කීපයක් තියෙන මම ඉඩක් ලැබුණහ මනාගත කීපයක් මේ ලාංකික පාටිකයන් අතට ප ලබදන්න බපොත්න ඔපතුමාගේ උදයෝගිමත් අතතායම පේ අපපතුමා මොනතරගේ පරිසරීම දින්නට ඇද පරිසර ඇ කල ඒකතම ම මල් මේ ොන්දම ප්‍රශ්නයක්න ැම් ම හැදම කියෙක්න දැන් අපි බලන්නද මේදොසන කුඩට පායනෝ. එනිසා අප එහ නමු අපි ලංකාව මිනිස්සු දැම් වඩ වහිනකොට වැස්සටබයින. ඒ විදින්න ඉටමසේ දවස් දෙකක් පෑවූහ පැවිල්ලට බයින. අපිටඒ පරිසරයට බයින්නවා පරිසරයේ අන්තික පරිසර මේක් ප්‍රශ්නයක් තමයි. නමුත් අනිප්‍යත්තෙන් පරිසරේ විනිින්න්න පුරදුුවෙන්ඩපේ. අපිට ඒක ඇත්වෙලා දොරස්සලලා නාගරක ජීවිත හිදකින්න මට ප්‍රශනයක් තින ඒ හන පවස්තෝක මහිතරන අපි වැඩ ගොඩක් කිස්සර න්න. ද මේ ග්‍රන්තය පිබඳව ොහෝ විචාර සයිවකාශය පලවන ලන්න එක අපූර වාකගේී පැත්ති මනෝරම වීරසිහ විචාරකයා පරිසර වරණාවෙන් ආසාවි පැලිනෝ මං මේ එක කකිවේ අඳුරු වැසිබර කාලගුණය පැවැති දිනක අතරින් පතර එලියක් වි අධිවේගේ මාර්ගය යන ම මත්තේ අපූරත්තේ උප්‍රමීම වින්ද. මොනතරන් නම් ආහලාදයක්ම කෘතය තුළින් ලැබෙනවද කියන එක හ මේ වගේ තමයි පොට ත්කයි පොටක් ඔපටගේව ඔබතු ි දැල. ලපති හැටට කටයුතු කරනවා ඉතා බාර්ධූර කර්තවයක් ඔබතුමා කරන්නේ පරිපාල් මේ වශයෙන් ඉතින් බතුමගේ පරිපාල කටයුතු අතර තුළ මේමට ඉඩකඩත් තියෙනවා ම හිත නැත්තට මේ ඒ එකෙන් ලැබෙන අතතියක් ලැබෙන වමත්ේ නමුත් යම්කිසි විවේකයකට විනෝදන්සක් හැටියටමයි ම විශේෂෙන් කරන්නේ ඒ ලැබෙන විවේකය මම තක ඩිපුරම වන් රුෂයන් පොත්තමයි පතපත කියවීමටත් ඒ වගේ මේ පරිවර්තන කටයුතුවලටත් යොදාගන්න මගේ ඒක සහ විේ කැක්කට උපකොත්තුම හට විශවවිදල ශිෂ්‍ය ශිෂ්‍යයන විද්‍යාර්තීන්ගේ තියෙන පාතන නබරු පිළිබඳව ද ම ඉද අපේ කියනවන මේ කියවීම අඩුවෙලා කියල බන්නන් හිතන්න ඕක විද්‍යාත්මක මේ පර්ේෂණයගෙන් කියනවා කියලා කියවීම අඩුවෙලාති කියෙක නම්ට පිළිගන්න අමාරයි කියවීම පිළිඳ උනන්ද දන නමුත්තර විද්‍යාව සහ තාක්ෂණය හදාරන සි. සුන් අතර කලාවට මං මං මෙතරන මේ ඉඩක් තියනව න මං එක ට ඇැදිිරන්න නමකදමේ මමර ලොවිං එකෙක් එක් දකට යි සමතය කියන එක වැරදි. කෙනෙක් විද්‍යාවේ සම්තත්ව වෙනකොට ඔයා ඒ තනහා තුළනාත්මක ජීවිතයක් ගත කරන්න තුළිත භාවයක් එන්න නම් ඒ කලාවත් අවශ්‍යයි ඔනු ඔත්ත නයි ප්‍රශ්න ති අප සමහරුම පැත්තකට කොට වෙනවාති. ඒ නිසා ඒ විද්‍යාාව තාක්ෂණය හදාරණයට මහිත මනද කලාවත් අවශයයිනි සධක විශවිද්‍යලක තම ධනිකර තාක්ෂක විශ්වවිද්‍යාලයක් විවාසාය කත්ව විශවවිද්‍යාලකූ ලස විශවිදාලයකන කලා පිටක් නෑ නමු ලමයිගේ කලා කවයක්තියන ඒහරහ ළමයි කියවීම. ලමයි කුඩා පුස්තකල ප්‍රධන පුස්තගල් අමතර කුඩා පුස්තකාල ඇතිකරගෙන තියන කලාකවේ හරහා ඒ කියවීම නැඹරුවති න. නමුත් මේ කියවීමද මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා දැන් අපි වැඩිදිනනි පුරුදු ලාති නවා ඊ බුක් කියව. වි පත්ඒ ඒ ඒ කියවීමෙන් සැබෑ පොතක රසේ එනවා දෙකනෙක මට ප්‍රශ්නයක් දැම් පොතක පිට කවරය. ඒ පොතේ කොලවලින් එන සුවන්ද.ඒ ලේ අවුට්ට එක. ඉලකට අපි මන විද්‍යාත්මකක් දන්නො මේ පිටු හරහා මොලේට යන සංඥාව අර ඊ බුක්කකින් එනවන්ද කියන එකසිියරසිීයක්ම. ඒකන් අර ඒ තිය අන්තර්ගතය ඔල්ලෝට අනවති දැනමක් හැටියට. නමුත්තර කලාත්ම විශේෂෙන් නිර්මාණාත්මක. මෙමගේ කෘතීන් කියවද නවකතා කෙටිකක් දකිවත්ද. මම හිතනවා. තාමත් අර ප්‍රින්ටඩ වර්ශ එකක මුදරිත ඒ පොත්තේ තියන වටිනාකම ඒ භුක්කයහකින් දෙන්න පුළුවන්ද කියනෙක් ඔ ඔහ ඇත්තරම දැන් මේ පරිසර ප්‍රශ්නය නිසා කොල්ලා ප්‍රශ්නය නිසා අපිට අනිවාරෙන් ජිටල් වලට අන්ඩ වෙනවා ඒක ගැන කිසිම සැකයක් නෑ. නමුත් පොතක් කියන්නේ. අන්තගති විතරක්නේ ඒක ඉතිහාසික පටිනාකමක් තියන්න ඒ කලාත්මක නිර්මාණයක් න පිටකවරයක් නිර්මාණය කරනවා කියන්න. එතකොට ඒක කොච්චර අමාරු වැඩ්ද නිසා ඒ සසිියල්ල ගත්තහම අප එහෙම කියවීමට ඒ කියවීම දහස් කරවන්න හොඳ නෑගෙනකයි මගේ අදහස ප්‍රෂි විද්‍යාලවල ලමයි කියවනවා නැතිමත් නෑ. පැඩි යන්නේර විෂය කටයුතුවලට කොටුණ හම බාහිර ක්‍රියාකාරකම්වලට තියන වෙලාව මධකම නිසා සමාරලාධි කියවුණ මතිදි වවෙන්න. ැව් විල්ලස් විශිදධල බොම සුන්දර පරිසර පිටමලා පිටක් නොමැති නොමැති වුනාට ූව වෙල්ලස් විශේද්‍යාල අප අබධම කියනවා අපි පේරා දිජිට විතරයි දෙවිනිි වෙන්න කියලා චරට ලස්සනයි අපි ලමයි ගොඩක් හොඳයි. අපි ලමයි පෝස්ටර් ගහන්න කුණු බිමදාන්නේ. පරිසරේහිම ගැන ඉගනීමට සුදුසු පරිසරයක් අපි වල විශෂ විද්‍යාලය තුල තියාගෙනන ඒනිසාත් අර නිර්මාණවලට සුදුසු පරිසරය මාරදනකන්න වෙලාගැල්ල බල්ලයන්න කියල එතරට ලස්සනයි ල මතර තුමි දැග ඔබතුමාගේ ලේඛන කලාව ආරම්බේ දිහට අප ගියොත් ඇතට පස ම දක්ව දන ගන් ගනාවක්ක ය විද්‍යාචක පත්තක පිලි බඳුවත් පො ගන්නාවක් කිය න ඒ ආරම් ගෙන ම කිය වඩ පුරදුන්නේමගේ පියාගේ. යා හරියට පොත්පත කියවට පුරදු කෙනෙක් පස්සේ ම ගන ත වො ආල විද්‍යාලද තික ්‍යපන ප්‍රමක ්‍යපන න්ත අග්‍රෝධ විද්‍යාල. හල දාල ඉද අපි සහිත්‍ය බහිරකටයතුවලට අර කල්ගෙන් අර සගම්පාලූ කියල කියන කටයකින ඒගේ බාහිර වැඩවලට ය ුණ ඒ නිසාම පොතපත්ත එක වන්න ගත්ත ඊට පසේ මම රුසිාවට කියයාට පස්සේ රුසියාවදල ලියන්ඩ ගත්තා ආරම්භ කරේ ඇත්තටම රුසිාව අර වෙනස්ච්ච සෝවයේ දේශය වෙනචත දශපාලනය පිළිබඳ මම දිවයින්නට සහ ලක්බිම් පතරවලට ලිබ්වා හහිඳල. ඊට පසේම අවරදු පසර ගණනාවත් ස්සේ ලි්වා විදුසර. සංඟරාවට විද්‍යා සංගරාවට ඒකෙදී ලියපුූ පොත්පත් කීපයක් තමයි දැ ඔබේ මිතිරී ම දකින්න පුළුවන් මේ ඉලෙක්ට්‍රෝනේ කතන්දරයකින්න පොත. ඒමත නිශපා තුමයිිට සමිරපයක්ක්මග ලබද තුමඒ එලෙක්ට්‍රොන තන්දරේ විශේෂ ග්‍රන්තයක් මොද මේක කවන්ට ම්‍යන්ත්‍රනය පිළිබඳ සරල භාෂාවල්ලිය සාමාන්‍ය පාටකෑට මහිතන මේ බොහොම ප්‍රෝජනත් මො න්ට ්‍යන්ත්‍ර විද්‍යා පලිත් ඒ අමතරව ිනිස්මලයා බිරි හස් විද්‍යාාවය බහ වගේ සරල භාෂාව සාමාන්‍ය පාටිකෑටි ඒවන්න පුළුවන් වෙන පොත්කීපයක් මම දියලතියනවා විද්‍යාපොත්. මීල්ලඟ කාරණය හැටට අපි කතාකරොත් දැන් පවස්තෝස්කි වගේ ලේකකේක් පලාංකී පාටකාගයට වැදගත් වෙන්නන්නේ ඇයි තව දුරටත් සමීප වීතු නේද ඔ ම ඒකට හේතු මක ංන්නට කලිකිවෝගේ මොකද? අපේ කාලීන පුද්ගලෙක් අප එහෙ මම දකින්න ටිකක් සමානගෙනෙක් තමයි මාටි වික්කමසිංහ. මොකද පවස්තෝකි කියනවා යාගේ මිහිම දෙක ැනක යාගේ ජීවිතකස්වයන් චර්කාපදාන්නේ තැනක කියනවා. මගේ හැම පොතක්ම චාරිකාවක ප්‍රතිඵලයකි. හම චාරිකාකො ප්‍රතිපඵලය පොතක් කිය. ඒනෙ අප නිකම් සත්පොලි හරියට පසන්න නමර නමුත් මාධි වික්‍රමසිහගත් එහෙමයි ජීවිතයේ ඇවිදල කරලා එහෙම දැකම් ලබාගත් කෙනෙක්නෙ ඇති නිසා පෞස්තෝස්කි තේ වගේ කෙනෙක්. එතකොට ඒ හර හා පෞස්තෝකෙන් අපට මනෝවිද්‍යාත්මක දේල් ගන්න යනවා එකන මිනිස්සුන් කියෝපපු හැටි. පරිසැරි විරක්නේ මනිසුන් අඳුනගත්ත හැටි මනසුන්ගේ සිත්තුුම් පැත්ම් අඳට ගත් හටි. ඒවගේවා ඒවගේ ලේකක කරහ ගන්නකොට අපට අපේ ජීවිතයටත් වැදගත්යෙන සමහරලාට අපි අපි ගොඩක් කලාවට අපි අදකින් වලින් ගෙන ග හ නුගදකකි න ට ට ලේ. ඒනි ඒක තම මේ පොත්තලින් කෙරෙන්වන් ඒ තමයි දකින්නේ කොන්ස්තන්තින් පවස්තෝස්කිය කනගාටට කරනම් මෙත කඳුන්න මේ ලාංකික පාටකයන් අු හරියට අඳුරගඩ බැරි වෙච්චයකෙන. පොත පිළිබඳව යම්කිසි සංවාධයක් ශෂදදාලය තුළ විදල තුළ පත්තිබ විශද්‍යාල තුළ මේ පිළිබඳවම සාච්චාරය පොතයි පොදිය පොත් පිළිබඳ මේ පොත පිළිබඳ විේය ොද මේකේ සරල සිංහලෙන් තමයික පරිවර්තනය වෙලාතින මේක අත්තටම සමර් තැන්ගල මං අනවාදයකුත් කරලාති න. ඒ නිසා මේක සිංහල බාසාාවට මේක ළමයින්තත් නිර්දේශ කරන්නේ එකයි මොකද අර හැම තැනම මං අර ස්සල් ලකිවවාගේ ගොඩත් තැංවල හරි පරිසරය. තවමට අවසර දෙන්න තව පොඩිචේ දෙයක්යෙන්. මේ කාලය වන විට නොගැඹුරු විල්දිය අයිරිස් මල්වලින් පිරී තිබෙන බව මංකල්තියයාම දෙැන සිටියේ. විලට ඔබ්බෙන් වූ පස්කන්ඩිය කහපෑඇති තාවෝල්ගා මල්වලින් වැසී තිබුණය. ඒවයින් විසිරුුණු අපූරු සුවන්ද අවට මුළු පරිසරයම වෙලාගත්තේ. තවල් ගා මලක් ඊට හානි නොවී ගෙදර ගෙනයාම පහසු කාරීයක් නොවනා බව ම අදකිමින් දැනක සිටේ. හැම තැනම ඒ ඒ පුදුමාකාර විදියට ඇවේ හරි ලස්සන කතාව කන්තිමට කියන වෙන මේකත් හොඳ මේ පෞස්තුස්කි ගැන මේ ලේකෙක් ගැන හැටිකක් මුලින් අදහස්කරගෙන සිටියට වඩා දිගට ඇදීගේ මේ කතන්දරේ මෙතකින් අවසාන් කිරීමට සුදුසයයි සිතමින්. මෙහිී මා ඕනෑට වඩ දොඩමල වූ බව පිළිගැනින් සාමාන්‍යෙන් දෘුසියානු ගැමියන්ගේ හැටිය එෙම එක් කතාාවකින් පටගන්න ඔහු ඊළඟට තවත් කතාවකට එත්ින් තවත් මාතෘකාාවකට යනාදී වශයෙන් නිමක් නැතුව එක දිගට අයිවාරු ගසති මහට දෙ වැනි පුරුද්දක් ඇත බන්න ඒ පනිිවිඩිත් දෙන්නවඕන හොඳ ේකෙක් වෙන්ඩනම් කතා කියන්න පුරදු ඩනේ කතාහන්න පුරදදුුව ඩ. මහතුවා අතිස්සය රසාබිතු කතා බහක් අපි කුඩා කර ලස්සන වසේ ලිස්සා තුළිතමයි රුෂයන්ු සසාහිතී ගෙනගත්තේ ඒ චමත්කාරය අපිට මේ මොහොතෙත් ඔබතුමාගේ කතාබහතුළින් අතුන ටැකව ලැබුණන මහචරතුමන ඇතෙම කතා කල ගතුනත් ප ලැබේ ල දක්ක පිට ුතුකල තුන හොම මුත් තාමත්ම සාහගර්බ ග්‍රන්ත ගනාවක් ඔබතුම පේ සසාහිත සිේ ස ප්‍රාන කනලතින විශේෂය මේ රුසියනුගම්මඇද චරිකාාවක් අපි කියවන සදන ප්‍රේෂ්ක. තු තියන්බහෝමසාාවවෙන් ඇති ය කියවා බුතුමාට ප්‍රතිචාර දක්වයි නොනුමනාව. ඇති අද මේ සාකච්ඡාවට පැමිනිියට ව විශද්‍යයල උපගුලපති හහාචර ජයන්තලා හසේ කර මහත්මලනය තුමාමට. ස්තුතන්න යිවෝන් කෙ මුදන ගේ සාස්ත්‍රීක ක ව ලබදීම පිබද ූපනට බතු මටතුයි ඇතින් ප්‍රේක්ෂක හිතනේ අද බදාද සංවිතයේ සාහිත්‍ය පිළිබඳව බොහෝ දෑපි පතප ගැන කතා කර ඉතින් ඒ හලාදයක් සමගින් ඔබට තව සතියක්ක් පුරාාවට ස්පරණය කරට බොහෝදෑ අපි තිරිර කර කියළ මහිතන ඉතින් ලබ සතීත මෙවෙ නිමුූ හරබර සසාකච්ඡාරගෙන බදාාද සංගිතට ස්‍රටහනින් හමුණතුරු අපි සමුගන්නවා ඔබට සුබ සතියක්.